ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඇමතිවරයා විසින්ම පනතක් ගැනලා ඇමතිවරයා විසින්ම ගැසට්ටයක් ගහලා ඇමතිවරයා විසින්ම මගේ තනතුරු අත්හිටවලා ඇමතිවරයා විසින්ම කමුටුවක්පත් කළා. ඒ ඇමතිවරයාටම තීන්දුව කර එතුමා විසින්ම මාගේ දූරය තහනම් කරපුවාම ඒක සාධාරණ සැකයෙන් තුර පේනවා. එය දේශපාලනීකරණය වෙලා සම්පූර්ණයෙන්ම දේශපාලන තීන්දුවක් අරගෙන ස්වභාවධර්ම නීතියට පටහැනිව වැඩ කරාග. ඉතින් මේක අපි හරියට විග්‍රහ කරන්න නැතුව මේ වෙන වෙන තැන්වලට යොමු කරලා මේක ක්‍රීඩාව සුද්ධ කරනවා, ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම අපි හරි තීන්දුව ගත්තා කියලා මවාපාල ලොකු කරුණක් ඉදිරිපත් කරලා වහන්න යනවා. මම කැමති නෑ ඒකට පැටලෙන්න. දැන් අපිට ක්‍රීඩාවට වෙච්ච හානිය අපි දැක්කා. නායකයෝ බලෙන් පත් කරනවා, පුහුණුකරුවෝ එලවනවා, කෝටි ගණන් අපි නායකාරයෝ බවට පත් වෙනවා, අසංග ගුරුසිංහව එලෙව්වා. ඒක අපිට හොඳටම පැහැදිලි. ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීන්දුවක් ගත්තම අවුරුදු දෙකක් ඉන්න තියෙන්නේ කියලා ඒ තීන්දුවට විරුද්ධව ඇමතිවරයා ගුරුසිංහව එලෙව්වා. හතුරුසිංහගේ පරීක්ෂණයක් කරන්න ඉස්සෙල්ලා ඔහු එලෙව්වා. ඔහුට සම්පූර්ණයෙන්ම තිබිච්ච අවස්ථාව තේරුම් කමුටුවත් එක්ක සාකච්ඡා කරන්න නැති කරා. සංචාරයක් මැදදී ඔහුව ලංකාවට ගෙන්නුවා. ඒ වගේම තේරුම් කමුටුව සම්පූර්ණයෙන්ම අතට අරගෙන තමන්ට ඕන ක්‍රීඩකයන් තෝරන්න ඇමතිවරයා මැදිහත් වුණා. ඇමතිවරයා පැහැදිලිවම කණ්ඩායම් තොරණුවට පැඳිහත් වුණා. දසුන් සානක වගේ කෙනෙක් ලීසින් ලොක්කුස්ලාන්ට ගෙනියන්න තිබ්බා. ඔහුව ගෙනිච්චන වෙන ක්‍රීඩකයෙක් මේ වෙනකොට මේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම මේ සිවිල් කරුණු සිද්ධ වෙන්නේ දේශපාලන වශයෙන් අපි කල්පනා කරලා බලන්න ඕනේ මොන වගේ පසුබිමකද කියලා. දැන් මේ අවස්ථාවේ මහා ඡන්දයක් තියෙනවා. මේ මම උසාවි ගිහිල්ලා මට වෙච්ච අසාධාරණ කතා කරාම මට යගතිය වෙලා තියෙන්නේ. ඒට දේශපාලන රාමුව මූණුවරක් දීලා ඒ ගැන කතා කරන වෙන වෙන කරුණු ඇදගෙන. ඉතින් මම පැහැදිලිව කියන්න ඕනේ නැවත වරක් මේ ගෙනාපු පනතට මම ඡන්දේ දීපු කෙනෙක්. හැබැයි අපේ ක්‍රීඩකයන්ගේ එහෙම නැත්නම් ක්‍රීඩාවේ කීර්තිනාමය ගැන කල්පනා කරනකොට බොරුවට ICC එකේ නම විකුණලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා පරීක්ෂණ පවත්වලා සම්පූර්ණයෙන් මේක අවධානය වෙන පැත්තකට යොමු කරලා ඇමතිවරයා විසින් මැදිහත් වෙලා මේ රූපවාහිනී විකාශන අයිතිය පිළිබඳව කමුටුවක් පත් කරා. ඒ පත් කරපු කමුටුව අභියෝගයට පත් කරපු වෙලාවේ ඉඳන් තමයි මේ නීති රීති එන්නේ. එතකන් මම නියෝජ්‍ය කතානායක ඉන්නකොටත් මම මේ පාර්ලිමේන්තුවේ කවදාකවත් මට මේ වගේ දෙයක් ප්‍රසිද්ධියේ කතා කරලා විරුද්ධ වෙලා නැහැ. ඉතින් මේක දේශපාලනයෙන් හැමෝම hina වෙනවා. මේ සියල්ලට හේතු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට සහයෝග දීම, මහින්ද රාජපක්ෂ මහත්තුමා අගමැති කිරීම, රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධ ඡන්දය දීන කියන දේශපාලන ධාරාවේ මම ගත්ත ඒ ප්‍රතිපත්ති තීන්දුවට විරුද්ධව කියලා හැමෝම කල්පනා කරනවා. ඉතින් මට කියන්න තියෙන්නේ දැන්වත් අධිකරණයට අත දාන්න නැතුව අධිකරණයේ ඇති ප්‍රශ්නයක් මට වෙච්ච අගතිය පිළිබඳ මම කතා කරාම එයට විරුද්ධව කරුණු ඉදිරිපත් කරන මාධ්‍යෙන් මට වෙන වෙච්ච අසාධාරණ තවත් වැඩි වෙනවා, අයුක්ති සාගත වෙනවා. ඒ නිසා කරුණා කරලා මට මගේ පාඩුවේ පෞද්ගලිකව මම මේ ක්‍රියාත්මක වෙන නීතිමය තත්ත්වය තව දුරටත් ප්‍රසිද්ධියේ සාකච්ඡා කරමින් මට තියෙන නීතිමය අවස්ථාවට බාධා නොකරන්න කියලත් මම මේ සෙසු පාර්ශ්වයෙන් ඉල්ලා සිටිනවා.